ඉතින් ඩීඩීගේ ටීවී චැනල් එකට ඔයගොල්ලෝ ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් මේ කතා කරන්නේ තුන්වෙනි ප්‍රශ්න ගැන. يعني අපි කලින් වීඩියෝ එකේදී ප්‍රශ්න දෙකක් කතා කරා. දැන් මේ වීඩියෝ කතා කරන්නේ අපේ තුන්වෙනි ප්‍රශ්නේ සහ හතරවෙනි ප්‍රශ්නේ ගැන. ඉතින් අපි කෙලින්ම ප්‍රශ්නෙට බහිමු. ඒ වගේම තමයි කලින් වීඩියෝ එක බලලා නැත්නම් අනිවාර්යෙන් ලින්ක් එක ක්ලික් කරලා ඔයගලන්ට කලින් වීඩියෝ එක බලලා එන්න. එතකොට පළවෙනි ප්‍රශ්න දෙක ඔයගලන්ට හොඳට තේරෙයි. ඒ තුන්වෙනි ප්‍රශ්නයෙන් අපිට කියලා තියෙනවා write a C# program to calculate the gross pay of an employee. දැන් මේකේ තියෙන්නේ employee කෙනෙක් ඉන්නවා, වැඩ කරන කෙනෙක් ඉන්නවා. එයාගේ gross pay එක හොයන්න තමයි තියෙන්නේ. ඒතර මේ gross pay එක හොයන්න අපිට සමීකරණයක් දීලා තියෙනවා. gross pay එක සමානයි hourly rate එක වැඩි කිරීම hours worked. ඒ කියන්නේ වැඩ කරපු පැය ගාන ගුණ කරනවා hourly rate. ඒ කියන්නේ පැයකට ගෙවන ගාන වැඩි කරනවා එයා වැඩ කරපු පැය ගාන. එතකොට තමයි එයාගේ gross pay එක එන්නේ. දැන් එතකොට අපිට බැලුව බැලමඩම් පේනවා මෙතන අනිවාර්යයෙන්ම අවර්ලි රේට් එක අපි දැනගෙන සිටිය යුතුයි. ඒ වගේම අවර්ස් වර්ක් කියන්නේ වැඩ කරපු පැය ගාන දැනගෙන සිටිය යුතුයි. එතකොට මේ දෙක අපිට කායින් හරි ඉන්පුට් එකක් ගන්න පුළුවන් නම් මේ ඉන්පුට් එක අරගෙන එයාට ගෙවන gross pay එක අපිට දෙන්න පුළුවන්. කියන්නේ එයාට ගෙවන මුළු මුදල අපිට දෙන්න පුළුවන් output එකක් විදිහට. මේක අපි කරන්නේ කොහොමද කියලා දැන් බලමු. හරි මුලින්ම දැන් අපිට සිද්ධ වෙනවානේ දැන් user ගෙන් input එකක් ගන්න අවර්ලි රේට් එකයි අවර්ස් වර්ක් ගානයි ගන්න ඕනේ. දැන් මේ දෙක මම ඉස්සෙල්ල විදිහම string දෙයක් විදිහට තමයි අරගන්න වෙන්නේ. string දෙයක් විදිහට අරගෙන ඒක convert කරගන්න වෙනවා අපිට int එකක් හරි double එකක් හරි විදිහට. දැන් මේකේ gross pay එක තියෙන හින්දා hourly rate එකක් mock කර තියෙන හින්දා ඒක අපි double එකක් විදිහටම convert කරගමු. ඉතින් මුලින්ම මම string data type එකක් variables දෙකක් හදාගන්නවා. හරි මම දැන් string කියන data type එකෙන් hourly rate එකයි hours worked කියන එකටයි variable දෙක හදාගත්තා. මේ තියෙන්නේ අපි යූසර්යෙන් ගන්න ඉන්පුට් දෙක. එතකොට මේකට කෙලින්ම අපි ඉන්පුට් එක දෙන්න පුළුවන් string hourly rate කියන එක සමානයි console read line දෙක විදිහට. එතකොටම console read line දෙක විදිහට දුන්නාන් පස්සේ දැන් මේ අපි ඉන්පුට් එකක් අරගෙන hourly rate වලටයි hours worked වලටයි enter කරගත්තා. දැන් මේක අපි මුලින්ම මීටත් කලින් දෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අපි කියන්න ඕන යූසර්ට hourly rate එක දෙන්න කියලා. එතකොට අපි ඒක console එකකින්ම දීගමු. හරි මම මෙතන දුන්නා enter the hourly rate of the employee. ඊළඟ මම දෙනවා ඊළඟට hours work ගන්න දෙන්න ඕනේ. එතකොට මේක මම කොපි කරලා මෙතනින් දා ගන්නවා. ඒක මම කියනවා enter the hours worked. ඊළඟ මම දෙනවා enter the value of hours worked the employee. එතකොට employee වැඩ කරපු hours ගානයි, එතකොට pay ගානයි, එයා වැඩ කරන එයාට හම්බෙන hourly rate එකයි minimum enter කරගන්න කියනවා. ඊට පස්සේ දැන් මම මෙතන පළවෙනියට මේක enter කරගත්තා. ඒක hourly rate එකේ save කරගත්තා. ඊළඟට මම මේක double එකක් විදිහට convert කරගන්න ඕනේ. ඒකට මම double කියලා data type එකක් අරගෙන ඒකට මම දෙනවා කලින් නමම පොඩ්ඩක් වෙනස් කරලා hourly rate කියන එකම අරගෙන ඒකට පොඩි underscore එකක් දාලා 1 කියලා දාගන්න. එතකොට මේක තමයි අපේ අලුත් variable name එක. ඒක ඇවිල්ලා double type එකෙන් තියෙන්නේ. ඒක එතකොට අර කලින් එක මේ double variable එකට convert කරගන්නවා. ඒකට මම convert කියන එක දෙනවා. හරි දැන් මෙතෙන්ට මෙන්න මේ convert කරන්න ඕන මොකද්ද කියන එකට මෙන්න මේ අපි save කරගත්ත string එක තමයි දෙන්න ඕන මෙතෙන්ට. ඒක දුන්නාට පස්සේ ඊළඟට මේකම අපිට ඊළඟ variable එකටත් යොදා ගන්න සිද්ධ වෙනවා. එතකොට ඒක convert කරලා මේ hours worked කියන එක දෙන්න ඕන මෙන්න මෙතෙන්ට. එතෙන් දුන්නාන් පස්සේ ඊට පස්සේ මෙතනත් hours worked 1 කියලා අපි අලුතෙන් variable එක හදාගත්තා. දැන් ඔන්න අපේ variable දෙක ඇවිල්ලා මෙන්න මේ දෙක. hours worked 1 කියන එකයි hourly rate 1 කියන එකයි තමයි අපේ අලුත් variable එක. එතකොට දැන් මේ variable එකට variable දෙක තමයි අපි පාවිච්චි කරන්නේ මේ gross pay එක හදන්න. දැන් අපිට දීලා තියෙනවා මේ gross pay කියන එක hourly rate එක ගුණ කිරීම hours work ගන්නට සමානයි කියලා. දැන් අපිට මේ gross pay එකට වෙනමම variable එකක් හදාගන්න වෙනවා. ඒකට මම double කියලා වෙනම variable එකක් හදනවා. double gross pay කියලා. ඒක සමාන වෙනවා hourly rate එක. කියන්නේ hourly rate මෙන්න මේකනේ. මෙන්න මේක ගුණ කිරීම මෙන්න මේක. හරි ඊළඟට දැන් එයා ගත්ත ඉන්පුට් එක අනුව ඒක සේව් කරලා මෙතන ඊළඟට දෙවෙනියට ගත්ත ඉන්පුට් එක මෙතන සේව් කරලා ඒ දෙක මෙතෙන්ට වැලියුස් දෙක ඇසයින් කරලා ඒ දෙක ගුණ කරලා අපිට gross pay එකට සමාන කරලා දැන් වැලියු එකක් අරගෙන තියෙනවා gross pay එකට. ඊට පස්සේ අපිට ඕනේ මේ gross pay එක output කරගන්න. ඒකට මොකද්ද අපි කරන්නේ? console write line අපි මෙතෙන්ට දෙනවා මේ gross pay කියන එක. දැන් ඕගලන්ට මෙතන gross pay එක කියලා දුන්නොත් කෙලින්ම ඕගලන්ට මෙතන වැලියු එක විතරයි එන්නේ. අපිට output කරගන්න ඕනේ gross pay of an of the employee is කියලා. එතකොට අපිට මෙතන message එකක් දාන්න ඕනේ. මේ message එක දාන්න අපි comma දෙකක් දාලා ඒත් එක්ක plus mark එකක් දාන්න වෙනවා. මොකද මේ දෙක එකතු කරගන්න. ඊට පස්සේ මේ ටික copy කරලා මම මෙතෙන්ටම දාන්නම්. ඊට පස්සේ මම මෙතන පොඩි space එකක් තියාගන්න අන්තිමට. මොකද space එක තිව්වේ නැත්තම් මේකයි මේකයි එක කොටේ තමයි වැටෙන්නේ. එතකොට space එකක් තියලා මම මේක run කරොත් ඔයගලන්ට පේනවා මට මෙතන ඇවිල්ලා තිනු enter the hourly rate of the employee.
ඉලෙස මම අවල් රේට් එක දෙනවා 80යි කියලා. 80යි කියලා දීලා එන්ටර් කරනවා. ඊට පස්සේ දෙනවා එන්ටර් ද වැලියු ඔෆ් අවර්ස් වර්ක් ද එම්ප්ලොයි. يعني වැඩ කරපු පැය ගාන කොච්චරද කියලා දෙන දෙනවා. ඒතර මෙයා පැය 150ක් වැඩ කළා හිතමුකෝ. 150ක් වැඩ කළා 150 දාලා එන්ටර් කරනවා. ඒතර ග්‍රොස් පේ ඔෆ් ද එම්ප්ලොයි. ඒතර එම්ප්ලොයි සම්පූර්ණ පේ කරන මුදල යාට ගෙවන මුදල ඇවිල්ලා 12000. ඒක අපිට කැල්කියුලේට් වෙලා යනවා. ඒතර අපි ප්‍රශ්නේ හරි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි ඊළඟට අපිට තියෙන හතරෙන් ප්‍රශ්න විදිහට write a C sharp program that accepts monthly rental of a house, average electricity, telephones and water bills for a month. Calculate the expenditure for a 1 year. එතකොට අපිට මේක කියලා තියෙන්නේ අපිට කියනවා house rental එක ගන්නලු. ඊට පස්සේ average electricity එක ගන්නලු, telephone and water bills ගන්නලු එක මාසයකට. ඒ මාසෙට අරගෙන ඒක අවුරුද්දකට කොච්චර යනවද කියලා අපිට calculate කරලා පෙන්නන්නලු. එතකොට අපි ඉන්පුට් විදිහට ගන්න වෙනවා හවුස් රෙන්ටල් එක, ඒ වගේම ඇවරේජ් ඉලෙක්ට්‍රිසිටි එක, ඒ වගේම ටෙලිෆෝන් බිල් එක, ඒ වගේම වෝටර් බිල් එක. ඔය හතර ඉන්පුට් කරගන්නේ අපි මාසයකට අදාළ දත්ත තමයි ඉන්පුට් කරගන්නේ. එතකොට මේ මාසයකට අදාළ දත්ත ඉන්පුට් කරගත්තට පස්සේ අපිට මාසයක වියදම එනවා. මාසයක වියදම ආවන් පස්සේ අපිට පුළුවන් අවුරුද්දකට එන වියදම කැල්කියුලේට් කරන්න. එතකොට ඒ අවුරුද්දකට එන වියදම කැල්කියුලේට් කරන්න කොහොමද? අවුරුද්දකට මාස 12ක් තියෙනවා. එක මාසයකට අපි හිතමු රුපියල් 1000ක් යනවා නම් අවුරුද්දට යන මුළු වියදම වෙන්නේ 1000 ගුණ කිරීම 12. එතකොට අපිට සිද්ධ වෙනවා මේ එන බිල් ටිකේ එකතුව අරගෙන ඒක 12න් ගුණ කළා අවුට්පුට් කළා පෙන්වන්න. දැන් අපිට මේකට අනිවාර්යයෙන්ම ඔයගලන්ට සිද්ධ වෙනවා කලින් විදිහටම string විදිහට අරගෙන ඒවා convert කළා මේ වෙනම variable වල තියාගන්න. ඒකට මම variable හතරක් හදාගන්න වෙනවම house rent, electricity, telephone, water bill කියලා. හරි. මේ විදිහට මම variables හතර හදාගෙන දැන් මම මේවට එකින් එක values අපි දැන් code එක කරගෙන යනවා. දැන් values මේවට assign කර කර code එක කරගෙන යනවා. මුලින්ම මට කියන්න වෙනවා user ට message එකක් දෙන්න වෙනවා house එකේ monthly rental of the house given يعني enter කරන්න කියලා. එතකොට අපි ඒක දෙන්නේ අපි කියනවා යාට console write line එකක් දීලා please enter the monthly rental of the house. يعني monthly rental එක දෙන්න කියලා message එකක් දෙනවා. දැන් ඊට පස්සේ එයා අපිට ඉන්පුට් එකක් දෙනවනේ. ඒක සේව් කරගන්නවා මෙන්න මේ house කියන string එකේ. ඒකට අපි දැන් මෙතන මම variable එක declare කරලා තියෙනවනේ. ඒතකොට මම මෙතන variable එක ආයි declare කරන්න දෙන්නේ නැහැ. ඒකට value එක assign කරන්න විතරයි තියෙන්නේ. ඒකට house කියලා ගහලා සමානයි console.readline කියලා දීලා වරහන් දෙක දෙන්න විතරයි තියෙන්නේ. දැන් මේක අපි bin එක අපි enter කරගත්තා. දැන් අපිට මේ එන්ටර් කරගත්ත වැලියු එක දැන් අපි user එකෙන් input කරගත්ත string එකක් විදිහට ඒක save වෙන්නේ මෙන්න මෙතන. මේ string එක අපිට සිද්ධ වෙනවා double එකක් හරි int එකක් හරි කරගන්න. දැන් මම මේකට ලේසියට double එකක් යොදා ගන්නම්. double කියලා variable එකක් අපිට ආයෙ අලුතෙන් හදන්න වෙනවා. double කියලා එකක් හදලා ඒකට අපි අලුතෙන් variable name එකක් දෙන්න වෙනවා. ඒක හඳුනා ගැනීම පහසු සඳහා මේ house කියන එකම පොඩ්ඩක් වෙනස් කරලා මම දෙන්න. house1 කියලා මෙතන දෙන්න. underscore එකක් දාලා house 1 කියලා දීලා ඒක එතකොට අපි ඒකට value එක assign කරගන්න ඕන. දැන් මේ අරක convert කරලානේ මේකට දාගන්න ඕන. එතකොට මේක convert කියන එක දාලා to double කියන එක දීලා මෙතන දෙනවා convert කරන්න ඕන මොන value එකද කියලා. එතකොට මේ house කියන එකේ value එක තමයි අපිට convert කරගන්න ඕන. ඒක දීලා මම මේක වහලා දාන්න. ඊළඟට මම දැන් මේ වැඩේම ඉලෙක්ට්‍රිසිටි එකට, ටෙලිෆෝන් එකට, වෝටර් බිල් එකට තුනටම කරගන්න එපේ. එතකොට මම මේකම මෙන්න මේ සම්පූර්ණ කෝඩ් එකම මට පුළුවන් කොපි කරලි වෙලා ඒකෙම පොඩි පොඩි වෙනස්කම් විතරක් කරන්න. ඒක මම එන්ටර් කරගත්තා. දැන් මම මෙතන කමෙන්ට් එකක් දාගෙන ඉන්නම් ඕගලන්ට මේක මොකටද කියලා. මේක තියෙන්නේ අපිට house rental එක. rental of the house ගන්න තමයි මේක තියෙන්නේ. ඊළඟට අපි මේක ගහන්නේ average electricity එක ගන්න. එතකොට මේ ඇවරේජ් ඉලෙක්ට්‍රිසිටි එක ගන්න අපිට මෙතන දෙන්න වෙනවා ප්ලීස් එන්ටර් ද මන්ත්ලි රෙන්ටල් නෙමෙයි ප්ලීස් එන්ටර් ද ඇවරේජ් ඉලෙක්ට්‍රිසිටි. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා මේ ඉලෙක්ට්‍රිසිටි කියන එකට වැලියු එක මෙන්න මේ string එකක් තියෙන ඉලෙක්ට්‍රිසිටි කියලා string එකක් තියෙනවනේ මෙන්න මේ string එකේ සේව් කරගන්න. ඒකට අපි මෙතන මේ string එක සමානයි console.readline නෑ දෙනවා. මේ readline එකෙන් read කරන වැලියු එක ඉලෙක්ට්‍රිසිටි කියන එකේ සේව් කරගන්න. දැන් ඒ සේව් කරගත්තට පස්සේ ඒ කියන්නේ string එකක් විදිහට ඒක අපි convert කරගන්න යනවා double එකක් විදිහට. එතකොට මෙන්න මේ string electricity කියන එක convert කරන්න කියලා මම මෙතනින් කිව්වා. ඒ convert
කරන්න කියලා කිව්වට ඒක සේව් කරගන්න කොහෙදද? ඒක සේව් කරගන්න මෙන්න මේ house 1 කියන එක. house 1 කියන්නේ අපි කලින් එකට දාපු double එක. ඒක අපිට හරියන්නේ නැහැ. අපි electricity කියන එකට වෙනම double එකක් ගන්න බෑ. කියන්නේ double කියන bit type එක. ඒතර variable එකක් වෙනමයක් ගන්න ඕනේ. ඒකට මම මෙතන variable එකක් දෙනවා electricity underscore 1 කියලා. හරිද? දැන් ඔන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ code එකත් හරි. ඊට පස්සේ අපි දෙන්න ඕනේ මේකම copy කරන්න නම් මම ආයිත්. ඊට පස්සේ අපිට ඕනේ telephone bill එක. මේ තව පේලියක් ගන්න මම මෙතන telephone කියලා දෙන්නම්. හරි. telephone එකට හදන්න මම මෙතන අපිට සිද්ධ වෙනවා මේ electricity කියන එක වෙනුවට telephone කියලා දාගන්න. ඒ වගේම මෙතනත් electricity වෙනුවට telephone කියලා දාගන්න. ඒ වගේම මෙතනත් electricity වෙනුවට telephone 1 කියලා දාගන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඕගලන්ට තියෙන water වලටත් ඒ විදිහටම කරගන්න. හරි. මේ ටික කරගත්තට පස්සේ ඕගලන්ට දැන් variable හතරක් තියෙනවා. house කියලා පළවෙනි variable එක තියෙනවා. electricity කියලා දෙවෙනි variable එක තියෙනවා. ඒ වගේම telephone කියලා තුන්වෙනි variable එක තියෙනවා. water කියලා හතරවෙනි variable එක තියෙනවා. මේ වෙවිලා string variable. එතකොට string convert කරගෙන house 1 කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ double variable තියෙනවා. house 1 කියලා තියෙනවා. electricity 1, telephone 1, ඒ වගේම water 1 කියලා තියෙනවා. දැන් අපිට වැදගත් වෙන්නේ ඇත්තරම අපිට ගණනය කිරීම කරන්න වැදගත් වෙන්නේ මේ water කියන එකද water 1 කියන එකද? ඇත්තරම අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ water 1 කියන එක. මොකද convert කරගත්තට පස්සේ value එකකින් තමයි අපිට ගණන් හදන්න පුළුවන්. මොකද string එකකින් අපිට ගණන් හදන්න බෑනේ. එතකොට අපි මෙන්න මේ water 1, telephone 1, electricity 1, a 11 කියලා දාගත්ත මේවට ඕගොල්ලන්ට කැමති නම් දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඕගොල්ලන්ගේ නම උනත් දාලා මේ variable name හදන්න පුළුවන්. මට මෙතන a b c d කියලා හදන්න පුළුවන්. නමුත් මට මේක පැටලෙන්නේ නැති වෙන්න තමයි මම මේ electricity කියන එක electricity කියලාම දුන්නේ. මොකද හේතුව මට a b c d කියලා දුන්නත් එහෙම මට ආයෙ බලන්න යනවා මං a කියලා දුන්නේ මොකටද කියලා. දැන් මට කෙලිම මේකදී එහෙම බලන්න දෙයක් නැහැ. මම මේ තෙන් දාන electricity 1 කියලා තින්නේ. ආ electricity එකට දාලා variable එක තමයි. ඒකෙත් electricity කියන්නේ string එක, electricity 1 කියන්නේ double එක කියලා මම දැන් දන්නවා. එතකොට අපිට පුළුවන් දැන් අපිට කියලා තියෙනවානේ දැන් අවුරුද්දකට හදන්න කියලා. එතකොට එක මාසයකට විතර මුලින්ම හදමුකෝ. එතකොට මාසයකට හදන්න නම් අපිට සිද්ධ වෙනවා මේ ටික ඔක්කොම එකතු කරන්න. ඒක අපි එකතු කරමු. මුලින්ම house 1 කියන එක ලියා ගන්නවා. ඒකට අපි එකතු කරනවා electricity 1 කියන එක. ඒකට එකතු කරනවා telephone 1 කියන එක. ඒකට එකතු කරනවා water 1 කියන එක. දැන් මේ ටික එකතු කරානේ. මේ ටික එකතු කරලා මම කොහෙවත් save කරගෙන නැහැ. يعني මේ ටික එකතු කරා එකතු කරන්න කිව්වට මේක කිසිම පැහැදිලි code එකක් නෙමෙයි. මේ ටික එකතු කරන්න කියනවා මට ඒකට save කරගන්න කියන වෙනවා මොකක් හරි variable එක. ඒකට මම තව variable එකක් දානවා double එකක්. total expenditure කියලා double variable එකක් double type එකේ variable එකක් හදාගන්නවා. එතකොට මෙන්න මේ total expenditure කියන variable variable එකට මම මේ values ටික يعني මේ ටික assign කරගන්නවා. දැන් ඔයගොල්ලන්ට පේනවා total expenditure කියන එක සමාන වෙනවා මේ house 1 මෙන්න මේ ටික එකතුවට. ඊට පස්සේ අන්තිමට මෙතෙන්ට මේ code එක වහන්න අපිට semicolon එකක් දෙන්න වෙනවා. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මේ තියෙන්නේ මාසයක වියදම එකතු කළා. දැන් මේ වියදම අපිට 12න් ගුණ කරන්න යනවනේ අවුරුද්දක වියදම ගන්නන. එතකොට ඒක කරන්න කොහොමද? මේ එකින් එක 12න් ගුණ කරන්න නැහැ. මේකට මෙතෙන්ටයි මෙන්න මේ කොනටයි වරහණක් දාලා එතකොට ඒ වරහණෙන් ඇතුලේ තියෙන සම්පූර්ණ දැන් ගණිතයේදී දන්න මේ වරහණෙන් පිට වරහණ ඇතුලේ තියෙන ටික ඔක්කොම මේ පිට තියෙන සංඛ්‍යාවෙන් ගුණ වෙනවා. එතකොට ඒක ගුණ කරනවා 12න්. දැන් මේක ගුණ කර 12න් ගුණ කරාම මොකද වෙන්නේ? මේ එක මාසික දේවල් 12න් ගුණ කරාම අවුරුද්දක දේවල් එනවා. දැන් මෙතන මෙන්න මේ තියෙන්නේ total expenditure කියන අවුරුද්දටම අදාළ වියදම. දැන් අපිට කියලා තින්නෙත් ඒකනේ calculate the expenditure for 1 year. එතකොට එක අවුරුද්දකට ඕන එක අවුරුද්දකට වෙන වියදම අපි හොයලා ඉවරයි. දැන් අපි ඒක output කරගන්න තියෙන්නේ. ඒකට අපි console එකක් ගහන. total expenditure for 1 year is කියලා දාලා මේ කමාදෙකින් පිට ධන ලකුණක් දාලා මම දානවා මෙන්න මෙතන total expenditure එක දානවා. එතකොට දැන් මේ total expenditure එක දැම්මම පස්සේ මෙන්න මේ total expenditure කියලා type වෙනවා නම් ඕගොල්ලෝ එක්ක වෙලා තියෙන මෙන්න මේ කමාව මෙන්න මෙතෙන්ට ගිහිල්ලා. මේ කමා දෙක මෙන්න මෙතෙන්ට ගිහිල්ලා තමයි තියෙන්නේ. ඒකට එහෙම ගියොත් එහෙම මේ total expenditure කියන එකත් එයා වචනයක් විදිහට තේරුම් ගන්නවා. දැන් ඔයගොල්ලන්ට වෙන මේකේ පාටවල් දෙකක් තියෙන්නේ. මේකේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන යන් ලා රෝස පාට වගේ පාටන්නේ. එතන මේකේ තියෙන සුදු පාට පාට. මේක ඇවිල්ලා එයා variable එකක් විදිහට අඳුරගෙන තියෙන්නේ. මම මෙතන ගිනිච්චා පස්සේ local variable කියලා පෙන්නනවා. එතකොට අන්න ඒකෙන් කියන්නේ අපිට මේ value එක තමයි මේකට අදාළ value එක තමයි මෙතන පින්නුම් කරන්නේ. දැන් ඒක ඒ value එකයි මේකයි එක පේලිය ලියන්න තමයි මෙන්න මේ ධන ලකුණ දාලා තින්නේ අපි.
ඉටස මෙතන සමිකොලන් නැද්දා ගන්න දාගෙන ම මේක රන් කල්ල බලමු හරි රන් කරන් පස ඔයගලන්ට කියන ප්ලීස් එන්ටර් ද මන්ත්ලි රෙන්ටල් ඔෆ් ද හවුස් අපි දමු 4500යි කියලා ඊළඟට ප්ලීස් එන්ටර් ද ඇවරේජ් ඉලෙක්ට්‍රිසිටි ඇවරේජ් ඉලෙක්ට්‍රිසිටි එක 2500යි ඊට පස්සේ ප්ලීස් එන්ටර් ද ඇවරේජ් ඉලෙක්ට්‍රිසිටි ආයිමත් ඇවිල්ලා තියෙනවා නෝ ප්ලීස් එන්ටර් ද ඇවරේජ් ඉලෙක්ට්‍රිසිටි එක එතකොට අපිට මෙතන මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවා අපි ඒකටත් දැනට මොකක් හරි දීලා බලමුකෝ 4800යි කියලා ඊට පස්සේ ආයෙ ඇවිල්ලා තියෙනවා ප්ලීස් එන්ටර් ද ඇවරේජ් ඉලෙක්ට්‍රිසිටි එක අන්න අපේ කෝඩ් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඒකට අපි දාමු 600යි කියලා දැන් දුන්නා මොකුත් නැහැ ඊට පස්සේ එන්ටර් කරන් පස්සේ ඔක්කොම යනවා පළවෙනි හේතුව තමයි මේ ඇවරේජ් ඉලෙක්ට්‍රිසිටි කියලා එන්න මම මේක කොපි කරලා නේද මේ ඇවරේජ් ඉලෙක්ට්‍රිසිටි කියලා මේ ටික වෙනස් කරාට මෙන්න මෙතන අපි එලියට යවන මැසේජ් එක කියන්නේ අවුට්පුට් කරන මැසේජ් එක වෙනස් කරලා නැහැ මෙතනත් තියෙන ඇවරේජ් ඉලෙක්ට්‍රිසිටි එක දෙන්න කියලා මෙතනත් තියෙන ඇවරේජ් ඉලෙක්ට්‍රිසිටි දෙන්න කියලා එතකොට ඇවරේජ් ඉලෙක්ට්‍රිසිටි එක දෙන්න ඕන පළවෙනි අවස්ථාවේදී විතරයි දෙවෙනි අවස්ථාවේ දෙන්න ඕන මොකද්ද ටෙලිෆෝන් රෙන්ටල් එකනේ එතකොට මෙතන දෙන්න ඕනේ ටෙලිෆෝන් ඇවරේජ් ටෙලිෆෝන් කියලා ටෙලිෆෝන් බිල් කියලා දෙමුකෝ ඊට පස්සේ දෙන්න ඕනේ තුන්වෙනියට ඇවරේජ් වෝටර් බිල් හරි ওই ටික තමයි එන්න ඕනේ දැන් ඊට පස්සේ දැන් මෙතන තව ප්‍රශ්නයක් ආවනේ අපි එන්ටර් කරන් පස්සේ අන්තිමට මොකුත් අපිට පෙන්වෙන්නේ නැහැ කෙලිම වින්ඩෝ එක ක්ලෝස් කරලා කියන්නේ ඒකට හේතුව තමයි මම රීඩ් ලයින් එකක් දාලා නැහැ දැන් අපි මේක රන් කරලා බලමු හරි අපිට ඇවිල්ලා තියෙන ප්ලේස් එන්ටර් ද මන්ත්ලි රෙන්ටල් ඔෆ් ද හවුස් ඒක අපි දෙමු 4500යි කියලා ඊට ප්ලේස් එන්ටර් ද ඇවරේජ් ඉලෙක්ට්‍රිසිටි 1200යි කියලා දෙමු ප්ලේස් එන්ටර් ද ඇවරේජ් ටෙලිෆෝන් බිල් ඒක 3200යි කියලා දෙමු ඊට පස්සේ ප්ලීස් එන්ටර් ද ඇවරේජ් වෝටර් බිල් ඒක 450යි කියලා දෙමු ඊට පස්සේ එන්ටර් කරන් පස්සේ අපිට එනවා ටෝටල් එක්ස්පෙන්ඩිචර් ෆෝ 1 ඉයර් ඉස් කියලා 112200යි කියලා එතකොට අන්න ඒක ඒ කියන්නේ මාසික දේවල් කැල්කියුලේට් කරලා ඒක අවුරුද්දකට ගාන හදලා අපිට සාමාන්‍යයෙන් අවුරුද්දකට කොච්චර වියදමක් යනවාද කියලා මේකෙන් පෙන්නුම් කරනවා ඔන්න ඔය විදිහට තමයි ওই ප්‍රශ්න දෙක කරන්නේ ඉතින් මේවයි තේරුණ නැති දෙයක් මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න එතකොට මම පුළුවන් තරම් ඉක්මනට ඔයගොල්ලන්ට කමෙන්ට් එකක් දාලා ඒකට උත්තර දෙන්නම් ඒ වගේම තමයි මේ වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරලා යාළුවන්ටත් බලන්න අනිවාර්යෙන් මේක ෂෙයා කරන්න ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න channel එකට ඉස්සරහා වීඩියෝස් බලන්න ඒ වගේම තමයි අනිවාර්යෙන්ම bell icon එක click කරලා තියන්න එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බුමු